ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමඤ්ඤණි කායි මහනායක අධිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ බැහැදුන අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. මහා සංඝරත්නයේ මෙහිදී සත් ප්‍රීති සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළා. අනතුරුව ජනාධිපතිවරයා මහා සංඝරත්නය සමග කෙටි පිළිසඳරක නිරත වුණා. ඒ නර්මාණයක ජලපෙන උගම් කිරිසක් පත් කරගන්න ආණ්ඩුකාරණ පත් කරනකොට දේශපාලන හිතන්නේ නැතුව වැඩක් කරන්න පුළුවන් කිරිසක් ඒ ප්‍රදේශවලට පත් කිරීම. ඊළඟට ඉතින් අමාත්‍ය ආදෝර ලේකම් වරු පත් කරනකොට එවට ගැලපෙන සුදුසු අය පත් කිරීම. අපි මේක තමයි කල්පන ඉල්ලුවේ. සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් කරන ආශිර්වාදය තමයි ඉදිරියට මේ කටයුතු හොඳට කරගෙන. කොහොමත් අපි අර මැතිවරණ දෙපත්තු ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව තමයි වැඩ කරන්න සූදානම් වෙන්නේ. මහා මැතිවරණ පසුව තමයි ටිකක් වැඩිපුර මේ පැත්ත ගැඹුරට සංස්කරණ කරන ආරම්භ කරන කතාව තියෙනවා. වෙන සීට් තැන්ගෙන ඒකට අපිට යම් කාලයක් අවශ්‍ය වෙනවා. නෑ නෑ හැම දෙයක් ඉතින් මේ 10/2 තුනකින් කරන්න බෑ. ඈ ජනාධිපතිවරයා අමරපුර නිකායේ වැඩබලද මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනායක ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බව මහනායක ස්වාමින් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳවද මහා සංඝරත්නය මෙහිදී විමසා සිටියා. සංශෝධනය වුණා. ඒකෙන් 17, 19, 21 කියන සංශෝධන තුන හැර අනිත් ඔක්කොම සංශෝධන වෙලා තිබෙන්නේ ඒ වෙලාවේ බලේ හිටපු දේශපාලන ව්‍යාපාරික වමනාවට. ඒ නිසා විවස්ථාවර ජනතාවගේ වමනාවන් නියෝජනය කරන වෙනුවට ඒ වෙලාවේ ආණ්ඩු බලේ ඉන්න අයගේ වමනාවන් නියෝජනය කරන විදිහට විවස්ථාව හැදිලා තියෙනවා. විවස්ථාවේ යම් පැටලෙවිලිත් ජනතාවගේ අයිතිවාසිකම් පුළුල් වී කිනි ස්ථාවර ඉඳගෙන අපි අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. මේ මොන ආණ්ඩු ව්‍යවස්ථාවක් හදුවත් අනිවාර්යෙන් ජනතාවගේ ජනමත විචාරණකින් සම්මත කරග తీනවා. දැන් අපේ රටේ මෙතෙක් හැදුණු කිසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණකින් සම්මත වුණේ නැහැ. 47, 72, 78 ආණ්ඩු ව්‍යවස්ථාව ජනතාවගෙන් අනුමැතියක් ලැබුණේ. නමුත් අපි හිතන්නේ අපේ රට ජනතාවගේ මූලික නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ ජනතාව ඒ නීතියට එකඟද නැද්ද කියලා විමසන්න ඕන තමයි. ඒ වගේම 78 ආණ්ඩුක ව්‍යවස්ථාවෙත් මේ ව්‍යවස්ථාව පරික්ෂණය කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනුණා ජනමත විචාරණයට ආයිතුවක් තිබෙන නිසා අපි හදන ව්‍යවස්ථාව ජනමත විචාරණ ලක් කරලා සම්මත කරගැනීම තමයි අපේ අපේක්ෂාව සබලා තියෙන්නේ.